සුබ දවසක් වේවා කියලා කියන හැමෝටම. අද මේ වීඩියෝ කරන්නේ කොහොමද අපි ඉන්දියාවට යන්න වීසාවක් ඇප්ලයි කරගන්න කියලා, මේ IVS ලංකා කියන ආයතනය හරහා. ඒකේ තමයි ඉන්දියාවට යන්න වීසා කරන්නේ. මේක ලොකු අමාරු වැඩක් නෙමෙයි, ලේසියෙන් කරගන්න පුළුවන්. හරි, අපිට ගොඩක් වෙලාවට ඉන්දියාවට යන්න වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් යනවා නම් මොකක් හරි ට්‍රැවල් එකකට, වර්ක් වැඩකට, එහෙමනේ. දැන් අපි සාමාන්‍යයෙන් ෆින්ලන්ඩ්, ස්වීඩන්, ස්පේන් වගේ රටකට දැන් අපේ ලංකාවේ එම්බසි එකක් නැති නිසා අපිට බයෝමෙට්‍රික්ස් හරි ඉන්ටර්වියු හරි මාස්ටර්ස් කරන්න, ඒ වගේ බැචලර්ස් වලට හරි මොනවාගේ හරි වැඩකට, මේ වගේ යුරෝප් රට, සමහර යුරෝප් රටවල් වලට යනකොට අපිට වීසා එක ගහගන්න ඉන්දියාවට යන්න වෙනවා ලංකාවේ නැති නිසා. ඒ වගේ දෙයකට අපිට කොහොමද ඉන්දියාවට යන්න වීසා දාගන්න, මේ වගේ වැඩකට හෝ තවන තරම් දේවල් හේතු තියෙනවා ඉන්දියාව යන්න, ඒ වගේ ඕන දෙයකට ඉන්දියාවට වීසා එකක් දාගන්නේ කොහොමද කියලා දෙන්න තමයි හදන්නේ. මේල්ලි මම ගියේ ඉන්දියාවට ස්වීඩන් වලට මගේ මාස්ටර්ස් කරන්න, මට ස්වීඩන් යන්න ඕනේ. ඒකට මට බයෝමෙට්‍රික්ස් දෙන්න යන්න ඕනේ නවදිල්ලියේ තියෙන එම්බසි එකට. ඒකට යන්න වීසා එක දාගන්න තමයි මමත් ගියේ මේකට. හරි, මේක හරිම ලේසි. අපිට මුලින්ම කරන්න ඕනේ අපි ඒකට යන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. අපොයින්ට්මන්ට් දාගෙන යන එක තමයි හොඳම දේ. ඊට පස්සේ අපිට පුළුවන් ඇප්ලිකේෂන් එකක් ඔන්ලයින් ෆිල් කරන්න, නැත්තම් එතෙන්න ගිහිල්ලා මෙතන අපිට ඔෆ්ලයින් කරනවා නම් එතන කමියුනිකේෂන්ස් කීපයක් තියෙනවා. ඒකකට ගිහිල්ලා කිව්වට පස්සේ ඒගොල්ලෝ අපිට ඕන විදියට මේ අපේ එක පුරවලා දෙනවා. හරි, මුලින්ම අපි කරන්න ඕනේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ අපිට පහසු දිනයකට. ඒකට අපිට එයාලගේ වෙබ්සයිට් එකේ ගිහලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් මේ ලින්ක් එක හරහා. මේ පල්ලෙහා දීලා තියෙන ලින්ක් එකෙන් ගියාට පස්සේ ඒවලගේ අපොයින්ට්මන්ට් දාගන්න පුළුවන් වෙනවා. ඔයාට කැමති තැනකට ගිහිල්ලා ඉවර වෙලා දාන්න පුළුවන්. මම කලම්බෝ තමයි ගියේ. ඔයාට ගිහිල්ලා ඔයාගේ විස්තර ඔක්කොම දුන්නට පස්සේ මෙතන එන ඔයාට දිනයක් වෙලාවක් තෝරන්න. තෝරලා කම්ප්ලීට් බුකින් එක දැම්මට පස්සේ ඔයා මේ දීපු ඔයාගේ කන්ටැක්ට් එකේ ෆෝන් නම්බර් එකට ඔයාට එනවා මේ මැසේජ් එක. ඒ මැසේජ් එක තමයි ගිහිල්ලා එතන සිකියුරිටි එකට පෙන්නන්න ඕන, ඔයාගේ ඩොකියුමන්ට්ස් ටිකත් කලෙක්ට් කරගෙන යන්න. හරි, ඊට පස්සේ අපි ඔන්ලයින් ඇප්ලයි කරනවා නම් මේ තියෙන වෙබ්සයිට් එක හරහා අපිට ඇප්ලයි කරන්න පුළුවන්. මේ ඊ වීසා නෙමෙයි, ඒක අන්තිමට කියන්නම්. මේක ඇප්ලයි කරන අපිට ගෙදර ඉඳන් මේකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට ෆෝම් එක පුරවලා ඔක්කොම කරලා ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න අපේ PC එකට. ඊට පස්සේ ඒක වෙබ්සයිට් එක තමයි මේක. ගියාට පස්සේ මේ වීසා කියලා ගහලා තියෙන්නේ හරුන්ද බාන මේ වීසා. ඒක ගිහිල්ලි වරලා මේකෙන් ක්ලික් කරලා පස්සේ යන්න පුළුවන්. මේ ඊළඟට තියෙන්නේ කෙලින්ම එතෙන් යන මේ එකක්, මේ එක තමයි මේ රෙජිස්ට්‍රේෂන් කියන එකට තමයි යන්නේ. හරියටම මේ තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් කියන පේජ් එකට ගියා. එහා පැත්තේ ඕපන් කරගෙන මම හිටියා ලේසියට. ඒකට ගිහිල්ලා අපේ විස්තර දීලිවර වෙලා නෙක්ස්ට් කර කර කන්ටිනියු කරලිවෙලා අපිට පුළුවන්. හැබැයි අපි මේක ඇප්ලිකේෂන් එක පුරවනකොට හරියටම පුරව ගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ඒගොල්ලෝ පුරවන විදිය කොහොමද කියලා කියන්න ඒගොල්ලෝ අපිට දෙනවා සාම්පල් එකක් තියෙනවා. අපි ඒක බලලා කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකේ URL එක. මේ මෙන්න මේ එකේ page එකට ගියාට පස්සේ මෙතන තියෙනවා sample එකක් ගන්න, මෙතන ක්ලික් කරන්න කියලා. ක්ලික් කරලා download කරගත්තට sample එකක් එනවා. ඒ sample එක මේ විදියට තියෙන්නේ. එයාලා මේකේ කියනවා කොහොමද පුරවන්නේ විස්තර ඔක්කොම ටික application එක පුරවන විදිය online. මේක අපි online ඉඳන්ම තමයි පුරවන්නේ. අපි අතින් pan වලින් කිසිම දෙයක් පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ දේ තමයි ඒගොල්ලෝ මොන වගේ ෆොටෝ එකක්ද ගන්න ඕනේ, 2x2 ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒ ඔක්කොම කියන එක ෆොටෝ එකක් මේ ඇප්ලිකේෂන් එක අපි දැන් මෙතන ඔන්ලයින් පුරවනවානේ. පෙරෙව්වට පස්සේ අපි ඒකේ print out එකක් ගන්නවා. print out එක අරගෙන ඒකේ අපි
උඩ ෆොටෝ එකක් අලවනවා. එකක් අලවල ඉවරලා යටින් සිග්නේචර් එක දාන්න තියෙනවා. අනිත් ෆොටෝ එක අපේ ඇප්ලිකේෂන් එකේ ක්ලිප් එකකින් ගහනවා ඒගොල්ලන්ට ඊළඟ වැඩවලට. මේක තමයි මේ ඔන්ලයින් ඔයාලට කරන විදිය. ඔයාලට මේක ටිකක් අපහැදිලි වගේ අමාරුයි නම් හොඳම දේ තමයි මේක ඔෆ්ලයින් කරගන්න විදිය කියලා මම මෙතන අදහස් කරේ. එතන ළඟපාත තියෙනවා බුක් ෂොප්ස්, ඒ කියන්නේ කමියුනිකේෂන්ස් තියෙනවා කිහිපයක්ම. ඒ වගේ මේ වැඩේ ඔයාලට කරලා දෙනවා, ෆොටෝස් අරගෙන හැමදේම කරලා දෙනවා. එයාලත් කරන්නේ මේ වෙබ්සයිට් එක ලොග් වෙලා ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් වෙනා වගේ ඔයාලගේ ඩීටේල්ස් දාලා ප්‍රින්ට් එකක් අරගෙන ඒකට ෆොටෝ එක අලවන එක තමයි මේ වැඩේ. එහෙම කරගන්න එකත් පහසුයි. මොකද රුපියල් 700ක් 800ක් 1000ක් නම් යන්නේ නැහැ, පොඩි ගාණක් යන්නේ. එතකොට ඒගොල්ලෝ හරියටම පුරවලා දෙනවා. අපිට ඕන වීසා මොකක්ද ඕනේ, සිංගල් එන්ට්‍රි එකක්ද සාමාන්‍යයෙන් ටුවරිස්ට් වීසා එකක්ද අවශ්‍ය විදියට දාලා දෙනවා. මොකද ඔයා ටුවරිස්ට් වීසා යනවා නම් ඒකේ දාලා තියෙනවා බැංක් බැලන්ස් එහෙම පෙන්නන්න ඕනේ කියලා. ඒ නිසා මේ වගේ දෙයකට එච්චර දෙයක් ඕනේ නැහැ. ඔයාට දැන් ඔයා බයෝමෙට්‍රික්ස් දෙන්න යනවා නම් ඔයාට ස්වීඩිෂ් එකෙන් ආපු මේල් එක තිබුණා නම් ඇති මේ මේගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඔයාලා යන මේ හේතුව මොකද්ද කියන්න. මේ ඒකයි. ඊට පස්සේ මෙතනින් අපි ඩවුන්ලෝඩ් කරලා ගන්න ඒක, ඒගොල්ලෝ ෆිල් කරලා දෙන එක අපි ඩවුන්ලෝඩ් කරලා ගන්නවා. ඒක සහ පාස්පෝර්ට් එක, ඒ ඩවුන්ලෝඩ් කරලා තියෙන ඩොකියුමන්ට් එක සහ අපි බයෝමෙට්‍රික්ස් දෙන්න ඉන්ටර්වියු හරි මොනවා හරි වැඩකට නම් යන්නේ ඒජන්සි එකට, එයාලා එම්බසි එකට, ඒගොල්ලන්ට ඒක ඉදිරිපත් කරා නම් ඇති. ට්‍රැවල් යනවා නම් ඒකට වෙනම අදාළ ඒවා තියෙනවා, තව ඒවා කරන්න ඕනේ. හරි, ඊට පස්සේ තව එකක් තියෙනවා මේ ඊ වීසා කියලා. මේ එකක් තියෙන්නේ මේ සයිට් එකේ මේ ඊ වීසා කියලා කැටගරි එක. අපිට ඒකේ සාම්පල් එකක් මෙතනින් ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරාට පස්සේ සාම්පල් එකක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියලා තියෙනවා මේ ඊ වීසා එක පුරවන්නේ කොහොමද හැම දෙයක්ම. මේ ඊ වීසා එකේ යන ලින්ක් එකක් මම දීලා තියෙනවා. මෙතන ඊ වීසා එකේ තියෙන පොඩි ගැටලුවක් තමයි මම දකින්නේ 3 business days වලට වඩා සමහර අය වැඩිපුර ගියා කියලා කියනවා. ගිහිල්ලාම කරගන්න පුළුවන් නම් ඒ නිසා ගොඩක් හොඳයි. අර පළවෙනි ක්‍රමයට හරි දෙවෙනි ක්‍රමයට හරි මේකත් එක බලද්දි ඉක්මනට වැඩේ process කරගන්නම ඕනේ නම්. හරි, ඊට පස්සේ ඔයා online කරත් පළවෙනි ක්‍රමයට ඔයා ඒකේ copy එකක් down අරගෙන ඒකට ෆොටෝ එක අලවලා අනිත් එක attachment එකක් විදියට අරගෙන යන්න ඕනේ. පෙන්වන්න ඕන documents අරන් යන්න ඕනේ. ඒ වගේම passport එක අරන් යන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයා නැත්තම් මෙතන තියෙන communication එකකින් කරගත්තේ නම් ඒ ටිකම අරගෙන යන්න ඕනේ. එයා දෙන විදියට appointment වෙලාවට යන්න පොඩ්ඩක් පරක් වුණාට ඒක ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මෙතන book shops open වෙන්නේ ගොඩක් වෙලාවට 8:30 වගේ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් පෑය භාගයක් පෑයක් විතර හොඳටම ඇති. ටිකක් වෙලාස්සෙනින් ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා book shop එකක් ළඟ ඉක්මනට කරගන්න පුළුවන් වුණොත් එහෙම කරගන්න ඒත් හොඳයි. හරි, ඒ කොමත් මේගොල්ලන්ගේ 3 business days වලින් එනවා. සවුඳට වගේ documents ටික submit කරොත් බදාදා හවස 4ත් 5ත් අතර මේවා කලෙක් කරගන්න පුළුවන්. කලෙක් කරගන්න තැනේ ඒගොල්ලෝ හැමම කියලා තියෙනවා. මේක තමයි ඔන්ලයින් ප්‍රොසෙස් එක. ලොකු ප්‍රොසෙස් එකක් නෙමෙයි තියෙන්නේ. අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔන්ලයින් හරි ළඟ තියෙන කමියුනිකේෂන් එකකට හරි ගිහිල්ලා ඉවරලා ඔයාගේ ડોකියුමන්ට්ස් ටික හදාගන්න ඕනේ. ඊට පස්සේ ડોකියුමන්ට් ටික සබ්මිට් කරන්න ඕනේ. මම සබ්මිට් කරේ මගේ පර්පස් එක තමයි ස්වීඩන් වල ස්වීඩන් යන්න. නවදිල්ලියේ තියෙන ස්වීඩන් එම්බසියකට මට මේ යන්න ඕන වුණා. ඒ වැඩේට කරගන්න. ඊට පස්සේ දවස් 3ක් හිටියා. බදාදා හවස 4ත් 5ත් අතර මේක කලෙක් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ પાස්පෝර්ට් එකත් අරගෙන වැඩේ කරගත්තා යන්න පුළුවන් වෙන්න. මම හිතනවා ඔයාලටත් පැහැදිලි ඇති කියලා. ලොකු අමාරුවක් නෑ, ලේසි වැඩක්. මේ වෙබ් ඔක්කොම අවශ්‍ය URLs ටික දාලා තිනවා. ඒවට ගිහිල්ලා බලන්න, payment එකක් දාගන්න. online කරනවා නම් මේ page එකට ගිහිල්ලා පුරවන්න, නැත්නම් එතන ගිහිල්ලා book shop එකකින් වැඩේ කරගන්න.
එතකොට මේවා අවශ්‍යතාවයක් නැහැ. ඊවිස දානවා නම් ඊවිස දාන විදියට ගිහලා ඒ ඔක්කොම කරගන්න පුළුවන්. හැමදේම මේකේ තියෙන URL ටික පොඩ්ඩක් බලන්න. පොඩි වැඩක්. එතන ගිහලා කරගත්තත් රුපියල් 1000ක්වත් යන්නෙත් නැති වැඩක්. එහෙනම් හැමෝටම සුවපතනවා වැඩේ කරගන්න පුළුවන් වෙන්න කියලා.